zaman tua aja enggak tim, magi mono kan. Gua tuh mah mahal kan tuh, Mas. Mahal kan tuh, Pak. Ada mokad de meti be tiga bodak pehadi kala din. Iye pacce mahasammelanaya samasta lanka karaka sabhawat rasuna. E wage ma ada pacce nav vyasthave yatte pacce vidhayaka sabhawa rasela vidhayaka sabhawa tulin pacce deshapalana mandalaya saha niladhari mandalaya thora ganima sidu karana. Aluth anaduru monawa dunnada mahalikanthuma? Oh, aluthen ඊයේම පක්ෂ නායකත්වයට තවදුරටත් හිටපු නායක අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාම පක්ෂ නායක හැටියට ඒකමතිකව තීරණය වුණා. ඒ වගේම අද විධායක සභාව තුළින් තීරණය කරා හිටපු සභාපති පූජ්‍ය මහාචාර්ය උතුරාවල ධම්මරත්න හිමියන්ව නැවත වතාවක් සභාපති ධුරයට පත් කිරීමටත් පක්ෂයේ ලේකම් හැටියට මාවත් නැවත වතාවක් මේ තන්තුරේම ඉදිරි කාලය සඳහා පත් කිරීමටත් ඊට අමතරව පක්ෂේ භාණ්ඩාගාරික හැටියට පවිත්‍රා දේවි වන්නියාරච්චි මැතිණියව නම් කරනු ලැබුවා. පත් කරනු ලැබුවා පවිත්‍රා දේවි වන්නියාරච්චි මැතිණිය. ඒ වගේම පක්ෂේ ජාතික සංවිධායක තනතුර සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී තීන්දුවක් ගත්තේ නැහැ. එය ඉදිරි කාලයේදී සිදු කරනවා. ඊට අමතරව දේශපාලන මණ්ඩලය පත් කරනු ලැබුව අපේ පක්ෂ ව්‍යවස්ථාවේ හැටියට ඉහළම තලයේ තීන්දු තීරණ ගැනීමේ බලය තියෙන දේශපාලන මණ්ඩලයට දේශපාලන මණ්ඩලය සඳහා සමාජිකයන් පත් කිරීම සිදු කරනු ලැබුවා. දැන් බැසිල් රාජපක්ෂ මහතා ඇයි මේ ඉවත් වුණේ ජාතික සංවිධායක ධුරය? එතුමා ඉවත් වුණේ නැහැ. එතුමා ඉවත් වුණා කියලා කිව්වනම් කවුරු හරි ඒක වරදක්. එතුමා ඉවත් වුණා කියලා දැන් කීප දෙනෙක්ම ප්‍රබලව කිව්වා රෝහිත අබේගුණවර්ධන. නෑ නෑ. එතුමා ඉවත් වුණේ නැහැ. ඒ තනතුර හිස්වැට තියාගත්තා. එතුමා මෙතෙක් කලුත් තිබුණේ එතුමා ජාතික සංවිධායක වශයෙන් හැටියට නිල වශයෙන් හිටියේ නැහැ. නමුත් එතුමා ජාතික සංවිධායක ධුරවරයා හැටියට කළ යුතු කාර්යභාරය ඊටත් වැඩිය වැඩි කාර්යභාරයක් පක්ෂ නිර්මාතෘවරයා හැටියට දිගින් දිගටම සිදු කරමින් ගියා. ඒ වගේම මේ අද දිනේදී පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා අපි ඒ තනතුර හිස්ව තිබුණා ඉදිරි කාලයේදී අවශ්‍ය පියවර ගැනීම සඳහා. දැන් මහලිකතුමා දැන් මේ ඊයේ සමුළු සම්බන්ධව ඔබතුමාගේ මතය කොහොමද? හොඳයිද සාර්ථකයි? එය මං හිතන්නේ මේ රටේ ජනතාව තීරණය කළ යුතු දෙයක්. අපිට නම් ඒ අතිසාර්ථකයි. මං හිතන්නේ ජනතා ප්‍රතිචාර මැද්දෙන අපිට පේනවා අපේ විරුද්ධවාදීන් නගන චෝදනා බොරු චෝදනා දිහා බැලුවහම මේ පක්ෂයේ නැගී සිටීම බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. නමුත් අපේ පාක්ෂිකයින් මේ රටේ රටට ආදරය කරන ජනතාව පොහොට්ටුවේ මේ ජයග්‍රහණ සම්බන්ධයෙන් උද්දාමයට පත් වෙලා තියෙනවා කියන කාරණය තමයි අපිට කියන්න පුළුවන්. ඔව් ඒක සත්‍යයක්. ඒ සමාව ගැනීමක් අවශ්‍ය නැහැ. ඒක තමයි ජනතාවට පෙනී යන පරම සත්‍යය ඒක. ඉතින් අපිට ආණ්ඩුව කරගෙන යන්න බැරි වුණානේ. හැදපු ආණ්ඩුව කරගෙන යන්න බැරි වුණා. අපි පත් කරපු ජනාධිපතිවරයා තනතුර අතහැරලා ගියා. අපිට ආණ්ඩුවක් කරගෙන යන්න බැරි වුණා. ඉතින් ඒක නිසා එතුමා එහෙම කියන්නේ නැති. ඉතින් ඒ කාරණේ යම් කිසි සත්‍යතාවයක් තියෙනවා. මං හිතන්නේ මේක දැකලා බලාගෙන ඉන්න බැරිව මේ අර අපේ සාර්ථකත්වය දැකලා බලාගෙන ඉන්න බැරි වෙච්ච පුද්ගලයින් මේ වෙලාවේ මොනවා හරි බොරු චෝදනාවක් කරන්න ඕනි ඉතින් මම අපි ඔවුන් ගැන කනගාටු වෙනවා. අපේ ගමන අපි යනවා. යනවා නේ අනිවාර්යයෙන් යනවා. අපේ ගමන අපි යනවා. අනිවාර්ය ජයග්‍රහණය කරනවා. බොහොම ස්තුතියි.